Mama Lairu Sandaruwa. Mama Meyvana Vita Moratuwa Engineer Pite 3 වන වසරේ ශිෂ්‍යෙක් වගේ ඉගෙනුම් ලබනවා. මම මේ දක්වා ආපු ගමනේදී නොයෙකුත් අභියෝග වලට මට මුහුණ දෙන්න සිදු වුණා. මුලින්ම මම කියනවා නම් මම ජීවත් වුණේ ග්‍රාමීය ප්‍රදේශයක. මගේ පවුලේ සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. මට අවුරුදු 5ක් පමණ වගේදී මගේ තාත්තා නැති වුණා. ඒකමත් එක්ක අපේ පවුලට නොයෙකුත් ආර්ථික අපහසුතාවම් වලට මුහුණ දෙන්න සිදු වුණා. මම පවුලේ බාලයා 2007 අවුරුද්දේ අයියා එළවලු කරා. අයියත් පුස්සලසගේ වන්දිර තමයි සහභාගී වුණේ. ආර්ථික අපහසුතාව නිසා අයියා ඒ වෙලාවේ හමුදාවට යන්න තීරණය කරා. අයියා දැනගත්තා මට කොහොම හරි උගන්නන්න ඕනි කියලා. ඒ නිසා අයියා හමුදාවට යන්න තීරණය කරා. ඒ වගේම මම ශිෂ්‍යත්වයේ අසමත්. ඒ නිසා මට ලොකු පාසලකට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. උසස් පෙළ විභාගය සඳහා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයට ගියා. එහිදී ඒලෙවල් සඳහා විද්‍යාංශයේ අධ්‍යාපනය ලැබීම සඳහා තීරණය කරා. මුලින්ම මම කුස්සැල්ලසගේ පන්තියට තමයි මුලින්ම සහභාගී වුණේ පළවෙනි ටියුෂන් පන්තිය ලෙස. එහිදී මගේ අම්මා පවා මට කිව්වේ මගේ නෑදෑයන් පවා කිව්වේ මට ශිෂ්‍යත්වයේ අසමත් නිසා මට කරන්න කිව්වේ කොමර්ස් වගේ නැත්නම් කලාව වගේ විෂයක්. මගේ පොඩි කාලේ තිබ්බ බලාපොරොත්තු නිසා මම ඒ අභියෝග වලට මුහුණ දෙමින් ලෙවල් වලට විද්‍යාංශයෙන් මම ඉගෙන ගන්න හිතලා ඊට පස්සේ මම පන්තිය සඳහා ටියුෂන් වලට ගියා. මුලින්ම කුසල්සගේ පන්තියට සහභාගී වීමත් එක්ක සර්ගේ දා තිබ්බ මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එක මට නැවත මගේ උද්‍යෝගයේ වැඩි වෙලා මම ඒ අභියෝග වලට මුහුණ දෙමින් නැවත දිගටම එකෙල්ලේ වැඩ කරමින් උසස් පෙළ විභාගය සඳහා දැඩි සූදානමක් වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ ග්‍රාමීය ප්‍රදේශයක නිසා ප්‍රධාන පහසුකම් වල පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මම උදේ කිලෝමීටර් 6ක් විතර සයිකලයේ ගිහිල්ලා ඊට පස්සේ බස් දෙකක තමයි ගියේ. සමහර දවස් වල රෑට එද්දී බස් නැහැ. ඒ නිසා මාරම අභියෝගයක් වුණා පන්ති යද්දී. ඒ වගේම ඕල රිසල්ට් ආවේ මම A level හදාරන්න පටන් ගන්න මාස 4කට විතර පස්සේ. ඒදී මට ඕල level ලොකු රිසල්ට් එකක් ආවේ නැහැ. ඒ තුනක් තමයි ආවේ ඕල වලට. ගණන් වලට එකක් තිබ්බා. විද්‍යාවට B එකක් තිබ්බා. නැවතත් දෙමාපියන් නෑදෑයන් මට කිව්වේ සයන්ස් කරන එක අතහැරලා කොමස් හරි ආට් හරි කරන්න. මොකද ඔයා කරොත් ඔයා ෆේල් වෙයි කියලා. මට තිබ්බ අභියෝග තවත් ඒකම වැඩි වුණා. නමුත් මම ඒ අභියෝග වලට මුහුණ දෙමින් මම එකෙල් ඒ කාර්මුණක තියාගෙන වැඩ කරමින් ගියා. ඊට පස්සේ මම එක්සෑම් එකට හොඳ සූදානමක් කියනවා කියලා මට දැනුණා. නමුත් ඒකම ඒ ලෙවල් එක්සෑම් එකට මාස 3ක් වගේ තියෙද්දි මට නැවතත් වැඩි අසනීපයකට ලක් වුණා. මට හොස්පිටල් සතියක් විතර නවතින්න වුණා. නමුත් මම නැවත මම විශේෂම සර්ක කියලා කතා කරා. මට දැන් මිස් වෙච්ච පාඩම් කොහොමද කරගන්නේ? ඒක රිවිෂන් එකට ඇවිල්ලා හරි කරගන්න රිවිෂන් එකටත් ගිහලා මිශ්‍රිත පාඩම් ටික කරගෙන ඒ ලෙවල් විභාගයේ ලඟ වෙද්දී හොඳ මානසික මට්ටමක හිටියා. ඊට පස්සේ මම එක්සෑම් එකට සාර්ථකව මුහුණ දුන්නා. ඉතින් අංගේ මල්ලී මට ඔයාලට කියන්න තියෙන්නේ කොච්චර අභියෝග ආවත් එක ඉලක්කයක වැඩ කරනවා නම් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. මම ගත්තාම පොඩි ගාමි ස්කෝල් තමයි අධ්‍යාපනය ලැබුවේ. ඒ වගේම සෑහෙන්න අඩුපාඩු ගම් ගොඩක් ආර්ථික ප්‍රශ්නවලට ගම් තිබ්බා. මොකද අපේ තාත්තා නැතිවමත් එක්ක අපේ අම්මට අනික ස්ථිර රැකියාවක් තිබ්බේ නැහැ. ඒ වගේම අපිට ඒ කාලේ මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එහෙම ලොකුවටම තිබ්බේ නෑ. මේ දැන් ළමයිව මොටිවේෂන් කරන ප්‍රෝග්‍රෑම් පවා සර් කරනවා. මොටිවේෂන් කරන කට්ටියගෙන අල්ලලා ඒක ලොකු දෙයක් ළමයිට එක්සෑම් එකකට කලින් මාරු උද්‍යෝගයක් හැදෙනවා. ඒ නිසා මම කියන්නේ විශේෂයෙන්ම සෑහෙන පාසුකම් සර්ගේ ක්ලාස් වල සහභාගී ළමයිට ඇත්තටම තියෙනවා. හැම පැත්තෙන් ප්‍රැක්ටිකල් පැත්තෙන් පවා ඒවා පේපර්ස් පැත්තෙන් පවා එක්සෑම් එක වගේ පේපර්ස් තියෙනවා. ප්‍රැක්ටිකල් ගත්තාම පන්තියේ දැන් සර් ගොඩක්ම කරලා බලනවා. ඒ වගේම නංගී මල්ලී ඔයාලට දැන් කියන්න තියෙන්නේ මේ ගොඩක් සමාජයේ මතවාදයක් තියෙනවා මේ ශිෂ්‍යත්වයේ අසමත් නැත්නම් O level A 9ක් A 8ක් නැත්නම් මේ A level max නැත්නම් bio වගේ විෂයක් කරන්න එපා කියලා. ඇත්තටම මම කියන්නේ එහෙම එකක් නැහැ. මොකද මම ශිෂ්‍යත්වයේ අසමත් මට ලකුණු ශිෂ්‍යත්වයේ 128ක් තිබ්බේ ලකුණු 5ක් දුකේ මදි වුණා ඒ විෂය. ඒ වගේම මට O level වල A3යි තියෙන්නේ. A3යි B4යි C2යි. ගණන් වලට එකක් තියෙනවා විද්‍යාවටත් B එකක් තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වකේ ඉඳන් මම මේ වගේ ජයග්‍රහණයක් A-level වල පළවෙනි සැරේම A3ක් ලබා ගත්තා. ඒකට හේතුව ගොඩක්ම එක අරුමුණක කැපකිරීමයි ඇත්තම අරිස්ථානයක් තියෙනවා. ඒ වගේම සර්ගේ මොටිවේෂන් කිරීමත් එක්ක ඒ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් සාමාන්‍ය ළමයෙක් උනත්. ඒක තමයි මම ළමයට ඔයාලට කියන්න තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අතීතයේ වැඩක් නැහැ. ශිෂ්‍යත්වයේ අසමත් ප්‍රශ්නයක් නැහැ. O level ලොකු රිසල්ට් එකක් නැතත් සර්ගේ වැඩ පිළිවෙලත් එක්ක තමන් අදිස්ථානයේ එක අරමුණක හැප කරලා වැඩ කරොත් අනිවාර්යයෙන්ම මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඒ දාට මාරම සතුටක් තමයි තියෙන්නේ. අන්තිම වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ බය නැතුව සාර්ථකව විභාග වලට මුහුණ දෙන්න. ඒකම ඔයාලට
සාර්ථක ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ස්තුතියි.